අයබෝවන් යාළුවනේ, වැදකොම් YouTube නාලිකාව නරඹන ඔබට සුබ දවසක්. සුබ දවසක් කියා ඔබට ප්‍රාර්ථනා කරාට අද අපට මේ අහන්න ලැබෙන්නේ ඉතා ඛේදනීය පුවතක්. මිනිසෙකු විසින් දරුවන් වැඩිහිටියන් ඇතුළු 40 දෙනෙකු මරා දමපු පුවතක් අපට වාර්තා වෙනවා. මේ විදිහට සාහසික ආකාරයෙන් මිනිසුන් මරා දැමීම ඉතිහාසයේ පුරාවට අපිට දකින්න පුළුවන්. ප්‍රචණ්ඩත්වයේ එළි දකින්නේ අන්න ඒ විදිහටයි. බොහෝ විදේශ රටවල මේ ආකාරයට ප්‍රචණ්ඩත්වය පෙනෙන්නට තියෙනවා. තමන්ගේ හිතේ තියෙන මානසික පීඩනය පිටකරගන්න බැරි මිනිස්සු විවෘත ස්ථානවල, පොදු වෙළඳසැල්වල, පාසල්වලට කඩාගෙන වැදිලා එක දිගට වෙඩි තියාගෙන යනවා. එහෙමත් නැත්නම් පිහි පහරවල් එල්ල කරනවා. අන්න ඒ විදිහට චීනයේ ගොඩනැගිල්ලකට කඩාගෙන වැටුණු පුජ්‍යලයෙක් මේ විදිහට කරපු වෙඩි ප්‍රහාරයකින් 40 දෙනෙක් මේ වෙද්දි මරමුවට පත් වෙලා, ඒ වගේම කුඩා දරුවනුත් ඒ අතර වෙනවා. පිහි පහරවලුත් ඔහු ඒ එක්කම එල්ල කරා කියලා මේ සඳහන් වෙනවා. මේ පුජ්‍යලයා පලා ගොස් තිබෙන අතර තාමත් අත්අඩංගුවට පත් වෙලා නැහැ. ඉතින් මේකට හේතුවක් හොයාගන්න තාමත් බැරි වෙලා තියෙනවා. මේ පුද්ගලයා අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි ඔහු මේ විදිහේ ප්‍රහාරයක් කරේ ඇයිද කියන එක දැනගන්න ලැබෙන්නේ. ඉතින් යාළුවනේ, ප්‍රචණ්ඩත්වය ඇති වෙන්නේ කුඩා කල සිටමයි. තමන්ගේ දරුවන්ව ප්‍රචණ්ඩත්වයෙන් ඈත් කරගන්න ඔබ උනත් උත්සාහ කරන්න ඕන. පවුලේ හොඳ පරිසරයක් නිර්මාණය කරාම මේ ප්‍රචණ්ඩත්වය අපිට පිරු දකින්න පුළුවන්. ඒ වගේම සමහර ළමයි ඉන්නවා අනිත් අයට කරදරයක් වෙන විදිහටම ජීවත් වෙන. අන්න ඒ ළමයි පොඩි කාලයේදීම විශේෂයෙන් අඳුරගෙන එයාලව මනෝ උපදේශණයකට යොමු කරොත් මේ ප්‍රචණ්ඩත්වයෙන් ගැලවෙන්න පුළුවන්. අන්න එවැනි ප්‍රචණ්ඩත්ව ක්‍රියා අපේ රටෙත් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඉදිරියේදී මේ ඇති වෙලා තියෙන වර්තමාන අරගල තත්ත්වයත් එක්ක, ආර්ථික පීඩනයත් එක්ක මෙවැනි අවස්ථා අපේ රටෙත් සුලභ වෙන්න තියෙන හැකියාව අපිට දැන් පේන ගන්නවා. ඉතින් යාළුවනේ, යහපත් මානසිකත්වයකින් දරස අරඹන්න වැද්දකොම් YouTube නාලිකාව නරඹපු ඔබට සුබ දවසක්.